දු දකිබ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනෝ. සුපුරුදු පරිදි අදත් එහි පස්සිකෝ වැඩ සටානසු තුලින් අපි බලාපොරොත්තුවන්නේ බනහනැත්තන්ට බුදු බණින් දහම් අවවාදයක් ලබලද. ඉතින් මේ බණපදේ අහන්නට ජාතියාගම කොලේ භහෂාව අදාළ නෑ. එකට හේතුව මෙ ලෝකයේ හැමෝම කැමති සතුට සැපත ළගා කරගන්න. දුකකම්කටලු සෝකයට කවුරුත් කැමති නෑ එගනි සෝන කෙනකොට බණහන්න පොළොවා. මං මේ හිමිදිරි උදෑසන ඔබ අහනොවා ප්‍රශ්නයක්. ඔබට අද දවස්ස ෝනි සතුටින් ගත කරන්නද දුකෙන් ගත කරන්නද කියලා. බොහෝ වෙලාවට හැමෝම ප්‍රාර්ථනා කරන්නේ අනීමට සතුටින් ජීවිතය ගත කරන්න පුළුවන්නන් ඒක පිනක් කියල සමහරයි විශ්වාස කරනවා. තවසමාරුක නො එකක සංසාරි කරපු කුසල කර්මයක් කියලා. තව සමහරු කියන්නට පුළුවන් ඒ, දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් ඒක යාගේ වෙලාව කියලා. අපි බලම මේ ඔක්කෝහම ටික එකතු කරලා මේ දුක හෝ සැප කියන්නේ ඔහොම දෙේක ජීවිතයට ලබා ගන්න කියලා. අපි ධර්මන් අද විමසා බලමු. දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමය වැඩ ඉන්නවා. වැඩ ඉන්න වෙලාවේ අවේලාවේ, විසාකා ඔවැසිය කොන්්ඩෙතමාගෙන එහෙ නැත්තන් නාලා තෙතකොන්්ඩිපිටිං ජේතවනාරාමිට එනවා. ඒ ආපිලයි බුදුරජාණන් වහන්සේ අහනවා විශාකාව මේ කොහේ ඉඳ ලදඉන්නේ. අනේ ස්වාමීණී මගේ ගෙදර හිටපු ලස්සනම සුන්දරම හොරුභූටි මිනිබිරී නැතිවනා. නැති වුණා එක නිසා එයාගේ අවසන් කටයුතු කරලා අපි මේන ගමයි. විශාකාාව ම අදැන් ඔබට ගොඩක් දුක ඇතිනේ අනේ ඔවු ස්වාමීදී ගෙදරගීටිපු ලස්සනම බොහම සුන්දරම දියනියන් බුදුරජාණන් සේවෙලා එකේනවා එහෙනම් ප්‍රශ්නයක් ඇහවා මේ සැවත් නූර කොච්චර ඇද මේ වගේ ළමයි. ස්වාමීණී දහයක් විස්සක් තිහක් පණහක් සීයක් දාහක් දෙදහක් පන්දහක් දාදහක් වගේ හිටත් වොඩා ඇති මේ අය ඔක්කෝම ඔබේ දරුව වෙනවානම් කැමතිද අනේ ස්වාමීණී කොච්චර දෙයක්දකේ ලැහක. ඉලන බුදුරජාන් වහන්සේ තවත් ඒක මහනව ප්‍රශ්නයක් දවසකට කීදෙනෙක් විතර ළමයි මැරෙනවාද ස්වාමීණය එක් කෙනෙක් දෙන්නේ නං විශාකාව ඔබට හැමදාම දුකින් තමයි ඉන්නවෙන්න විශාකා වෙලා කියනවා අනේ ස්වාමීනී මට නං එක දරුවුක්වත් එපාව දැ මෙතනද දුකහෝ සැප සතුට තීරණය කරන්නේ ඔබ ඒක ඔබි තීරණය වී යුතුයි දුකක් ඔබ යම් කිසි දුකක් ඔබ විඳනවා නම් ඒ ඔබ බාරගත යුතුයි. ඔබ සැපක් විඳිනවා නම් ඒද ඔබ භාරගත යුතුයි. එ මේක දිහ බැලුවාම ඔබ කල්පනා කරයි මේ මිදිරි උදෑසන කොහොමතුම මේක තේරුම්ගන්න කියලා. අපි තව පොඩ්ඩක් මේක විස්තරාත්මකෝ බලු. යම් කිසි කෙනෙක් දුකහිතන සිතුවිලි දහරාවක් නිරන්තරයෙන්ම හිතනවානම් ඒ සිතුවිලි දහරාව තුළම නිතර නිතර දිවෙනවානම් මතකයට නංවනවනා ඒක ගැන දුකහිතන සිතුවෙලි සමුදාය තුළම බැසගෙන සිටේ නම් එකන දැන් අපි දන්නවා මේ ගොඩාක්කයි දුකේ බැහැගෙනන්නේ. දුකෙන් ගැලවන්න නෙවෙේ උත්සාහ දරන්නේ. දුක ඇතුළේ ගිලිලා ඒක ඇතුළේ බැහැ ඒක ඇතුේ තැම්බි තැම්බි ඉන්න තමයි කැමට ඒ පාලි වචනයක් තිය නවා. අ්‍යෝසායතෙක්ටති දුක ඇතුළට බැහැලයින්නේ. අභිවදති ඒ දුකේ ගැඩතිෙන ඒ ලස්සන්ට කියනවා තමන් විඳින දුක බොහම රසකර කර කියනවා. අභිවදති අභිනන්දති ඒ දු බොහම ආනන්දයකට සතුටකට ප්‍රේතියකට නංවන්න පුළුව මේ ලෝකයේ ස්භාව පොඩ්ඩක්හිතල බලන්නකෝ මේ ලෝකේ මිනිස්සෝ මේ සතුට වෙනුවෙන් කොච්චර දොක් විඳිනවාද කියලා. හැබැයි ඔබගේ දුකතීරණය කරන්නේ ඔබගේ සතුට තීරණය කරන්නේ මේ ලෝකේ දෙවී ඕොනෙවේ. ඔබේ සතුට තීරණය කරන්නේ ග්‍රහවස්තු නෙවී ඔබේ සතුට තීරණය කරන්නේ දයිවේම පමණක් නෙවී. ඔබ මේ මෝතේ යම් දුක්කදායි සිතුවිලි සමුදායක් ඔබ සිහිකරනවානං ඔබට දුකයිති. ඔබ මේ වෙලා සතුටු වෙන දෙයක් සහි කරනවා නං ඔබට පුළුවන් මේ වෙලාවෙ සතුට උදා කරගන්න. විශාකා අවසියට කිවේ බුදුරජාණන් වහන්සෙන් මොකක්ද ලස්සන විස්තරයක් ගෙන වෙ එතන. සැවැත්නවරමින්න දරුවගැ නැහවා. එයඒකට පලවිනිමදිපු ප්‍රතිචාර්යතම යන ස්මීිනිි කොච්චර දෙයදද. ඊට දරුවූ මැරෙන ප්‍රමාණය හවා නැවතත් බුද්ධිය ාමන්ත්‍රණය කරනවා. තුන් එනි පාරයැහෝව නම් බට හැමදාම දුකෙන් ඉන්න වෙන්නේ. එහනම් ඔබේ ජීවිතය ඔබ සිතුවිලි යම් දුකක් හිතන සිතුවිලි ඔබ උපත් දෝනවනං ඉපදනවනං ඔබ ඒ තුළම සිතුවිලි ක්‍රියාත්මක කරනවානං. ඔබට දුකක් කුරුම වෙන්න පටන් ගන්නවා. ඔබ යම් සතුටක් ඔබට විඳින්න අවශ්‍ය නම්. ඔබේ සිතුවිලි වෙනස් කරගන්නට ඕන. දුකෙන් අයින් වෙන්න නම් සැප සහගත මට සලිටු සුව පත් සැනසෙන්න්න පොළුවන් සිතුවිලේ තමා තුළ ඇති කරගන්නට ඕට. ද මේ කාල අපි ගත්තොත්. හරියට මිනිස්වෙන්නේ වේ කෝදේ වයිරේ. ගන්න චේතනාවේ. සාමාන්‍යයෙන් පුංචි දෙයක් ඇති තව කෙනෙකොට බනින්න. පුංචි දෙයක් ඇති තව කෙනෙක්කො මරන්න. බොහොම පුංචි දෙයක් ඇති දේබලයක් විෙනස්සවෙන්ම. ඇයි මිනිස්සු කැමැති දුකට නං දුක පොදිබැඳගනේ යන සිතුවිලි සමුදාය තමන්ගේ ජීවිතයට නිරන්තරයෙන්ම මහා බලපෑමක් එල්ල වෙනවා. තමන්ගේ සතුට හොරුවරන් යන්න නෑ තමන් සතුටි ඉගඉන්ඩනම් හොඳ සිතුවිලි තමන්ගේ සිත තුළ ජනිත කරගන්න ඕනේ. පින්නතුන එක අමාරු වැඩක් නෙවේ. තැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා දම්ම පදී පලවෙනි වක් ගිගා තටික බලන්න. මනස පූරවාංගම වෙච්ච මේ ප්‍රායෝගික වෙන්න ඕනෙ ජීවිතයට. මේ ධර්මය ජීවිතයට ප්‍රායෝගික නැර්තම් වැඩක් වෙන්නේෙ නෑ. අ මේක හොඳයට ගලපගමවා. ඔබේ මනස මුල්ලෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා පෙරටේනවා. මනසා්්‍යයේ පදුට්ටිහෙන. මනස දෘෂ්ට වන මනස මොනාගෙන්ද දුෂ්ටවෙන්න මිනිස්සුන්ගේ. මනස දූෂණය වෙනවා. මනස විනාස්ස වෙනවා මනස අපපිරිසිද වෙනවා. හැබැයි මේ අපපිරිසිදු වනාට පස්සේ. මේක අති භානක පාපකර්ම කර්ම ප්‍රමාණයකට මේක කෙලින් අපිෝ ඇදගෙනයන. මනස දුෂ්ටවෙචා හැටියම රාග දේශමෝව රිෂ්්‍යාව, වෛරය, ආදී. මේ සිතුවිලි දහරාව, නිරන්තරයෙන්ම චිත්ත සන්තානයේ නිරන්තරයම කැළබිල්ලකට පත්වනෝ. තමන්ව අවස්සනෝ තමන්ව පීඩනයකට පත් කරනවා. තමන්ව දරාගන්න බැරි තැනට තමන්ව ඇදලදා නෝ. දැන් ඔබි සිතුවිලි අධ්‍යියනය කරන්න බලන්න. දැ අපි ගමුත් ෘ්ාව දෘෂ්ණාවන් මිනිස්සු කොච්චර බැට කනවාද නමුත් කවුරුත් කියනවද බං ආසාාව නිසා දුක් විඳනවාක් කියලා නෑ අපි හැම දෙයක් මනුන්ට කියන්නේ නමුත් අපි ආසාාව නිසා දුක්විඳනවා ආශාවල්වල පිටිපස්සේ හබාගෙන ගිහිල්ලා මිනිස්සු කීදනෙක් අතපය කඩාගෙන තියෙනවාද. ආශාවල් පිටිුපස හබාගෙන ගිහිල්ලා මිනිසු කීදෙනෙක් මැරල තියෙනාද. ආශාවන් පිටු ප සභාගන කියල මිනිස්සු කීදනෙක් දේපල නැති කරගෙන තියෙනවාද. ආශාවන් පිටු පස්ස ගිහිල්ලා. මිනිස්සු මේ මුළු ලෝකයක් විනාස කරලා තියෙනවාද. අපි පොඩ්ඩක් බුද්ධියෙන් ජීවිතය දෙස පලමු. ඔබේ හැඟී ඔබේ වැරදි ආකල්ප ඔබෝරිදෝනවා. ඔබට දනුවන් දෙනවා ඔබෝරිද්දනවා. ඔබ අඩුවෝනෝ ඔබට මේ ලෝකයේ දෙන්න පුළුවන් ඉහළම දඩුවම ඔබට ලබල දෙනවා හොකක් දේ ඔබ මේ ජීවිතෙන් අස්කරලදානෝ අයිංකරලදානෝ එච්චරට මේ සිතුවෙලි ප්‍රපලයි භාග්‍යතුන් වහන්සේ මේ සිතෙහි ස්වභාවය උන්වහන්සේ පෙන්නන්නේ බලන මහා කරුණවිෙන් සිතෙ තිබෙන්ෙන වූ ස්වභාවය අවබෝධ කරගන්න උන්වහන්සේ දේශනා කළා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ මනස ක්‍රියාකාරිත්තේ ඊළඟ ස්වභහාාවය. භාසතිවා ඒ දූෂිත වූ ම දෂිත වූ සිත තුළ සකස් වට කර්මය එක ශක්තියක් එක අමත කරන්න එපා. ඒක පුළුවන් මනුස්සයක්ක මුළු ජීවිත කාලෙම රිදවන වචනයක් ගන්න. මිනිෙක් මරණවාට වඩා භයනකයි ජීවිත කාලෙම විඳවන්න අරෙන එක. එක නිසා මේ දූෂිත පිරිහිච්ච මනසකින් එලියේදන වචන හරි ප්‍රබලයි.ඒවා මිනිස්සුන්ග වටටන්න පුළුවන්. මිනිස්සුන්ට මිනිස්සුන්ඟ එපා කරවන්න පුළුවන්. ඔයත් ලන්න කොච්චරනක හැමෝටම කටකතා හදනවාන කටකතාහදනවා ඒ මිනිස්සු ලෝකයේ පිළිගන්නවා. පිළි නොගට ඉදනෑ මොකද මනසින් දූෂිත මිනිස්සු මනස දූෂණය වෙන යම් කෙටි පණිවිඩක්කාවෝ තමන්ගේ මුලු මනසම විනාශ කරගන්නවා.ඒ නිසා තමන්ගේ මස පිළි බඳව නිරන්තරේ නවබෝගදයඉඉන්න සිත පිළිබඳව නිරන්තරයෙන් අවබෝධයන්ගන්න දැම එකයි කිව්ේ අපිද අනිපැත්තෙන් ගත්තොත් කරෝතිවා. යම් ක්‍රියාවක් කලොත් ඒකෙ භයානක ප්‍රතිඵල අත්වෙෙන්න්න සිෙද්ධ වෙනවා. එහෙනම් භාගගතුන් වහන්සේ මේකේ විපාකයේ ස්වභාවයක් පෙන්න්න නවා විපාකයේ එන විදිය පෙන්න්නනවා හරිමා පූරුයි හරිම ලස්සනයි. කරත්ත බැඳි ගොනාගේ. කරත්ත රෝධ පිටිපස්සෙන් එනවා වගේ චක්කංව වහතෝ පදම්. ඒ කරපු අකුසල කර්ම විපාක තමන්ගේ පිටු පසින් එන්න පටන් ගන්නවා. දැඔන්න කියෙනා තතෝනං දුක්ක මංවේති බලන්න එතන කායික දුකසාහ මානසික දුක් දෙකම එයා ටෝරුමෝ එන්න පටන් ගන්නවා.ඒනිසා ලෝකයේ පලවෙනි මනෝව ඉදදිවරයා මනෝ විශ්ලේෂ්කයා. චිකිස්සකවරයා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තායි මුළු ලෝකටම මනස ගැන සිත ගැන අධ්‍යනය කරලා. ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව මේ අවබෝධ කරගන්න පුළුවන් ස්වභභාවේ උන්වහන්සේ දේශනා කළා. දැන් උන්වහන්සේ දැන් අපි විද්‍යාවගත් තොත් භාගෙටතිනිි විද්‍යාව. නමුත් මේ බුදුදහමේ විද්‍යාව සම්පූර්ණයෙන්ම ගේ මානසිකත්වය පිළිබඳව සොයංම තමාට මවබෝධ කරගන්න උත්සාහදරනවා. මේක සරව සම්පූර්ණයි. මේකේ ඇගිලි ගහල අතන වෙනස් කරන්න මෙතන වෙනස් කරන්න කියලා කිසිම තැනක අවශ්‍යතාවයක් නෑ. පළවෙනිින්ම්ම දූෂණය වෙන විදිහ පෙන්නනවා මනස. ඊළඟට ඒ මනසේ ස්වභාවය එලියට යන විදිහක් පෙන්නනවා. කාහික වාච්චික. ඊලන් එතන පෙන්නනවා කර්මයක්. යම්කිසි. තමා කරපු කර්මය විපාක පෙන්න නවා. අර කරත්්‍ය බැඳී ගොනාගේ පිටිපස්සෙන් මෙරෝධි කැරකි 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 එන්නාසේ ඒක න කර්මයේ දැන් පටිසන් දෙන්න බලාපොරොත්තුව තමන්ගේ පිටිපසින් එන විදිහ මේ කතා කරන්න. තතුවුණං දුක්ක මංවේති එයාට දුක උරුමයනවා. එතුට එතන දුක් තුනක් එතන අපිට පටිසන් දෙන විදිහ ක්‍රම තුනක් ගන්න පොළොව එකක්. දිික්ට දම්මවේදනයයි දෙක උපපජ්්‍යවේදනියයි තුනාපරා පරියයි මෙ ජීවිතම දුක්කි දෙනවා මෙ ජීවිත ඒ සිත්ක්‍රියා වලිය සිදුවෙන මොහුත පටන් ඔහුගේ සිත තුළ දුක සකස් වෙනෝ වේදනාවට පත්වනවා හිතල බලන්න එල නවි ගම්මු මේකේ ඊළඟ ආත්මභාාවයටත් කර්ම සකස් කර තිනවා ට ධර්මේදනය පාජ්්‍යවේදනය අපරා පරියයි නිවන් දක්න තුරුම මේ විපාක ඔහුට විඳින්න සිෙද්ධගෙනවා ඇගනිසා පින්නතුනි දුක ඔබ තෝරනවා නං ඔබේ තේරීම දුකනං මෙලෝකේ කාටුවත් දොස් කියන්න පා ඒ ඔබ විසින් තෝරාගන්නා දේ ප්‍රතිඵල්ලේ ඔපම භාරගන්න තෝන. ඊළඟට ගත්ත ඊ ඊළඟ දහම් පද බල මනුව පුප්බංගමා දම්මා ආයිත් පටන්ගන්නව මනසින්. මනසාච්්‍යයේ පසන්නේන. මනස ප්‍රභහශවර කරගන්න. දැන් මෙතන තමයි අපිට අලුත් නැවුම් සංකල්ප තමන්ගේ සිත තුළ ඇති කරගන්න මහන්සිගන්නඕන අවස්ථාව. ද අපේ සිතේ දුක්සිතුවිලි ඇති වෙන්න අපිට ඒවට කිසිම ගැටලුවක් නෑ. එ නිරායාසයම සංසාර ගතම දේවල් එන්න පටන් ගන්නවා. නැමට සතුටුදායක සුවදායි සැනසිලිදායක සතුට උපද්ධ වන දේවල් අපි ලබාගන්න මහන්සි ගන්න ඕට. නිකං ලැබෙන දේ අගේ නෑ අගේ දේවල් නිකං ලැබෙන. එහෙනම් දැන් අගේ දේවල් අපි නිකං ලබාගන්න බැ. දැ අපි බලමු කොහොමත මේක? ඇති කරගන්නේ කියලා. දැන් අපිට මෛත්‍රිය ඕනි නම් කරුණාව ඕන්නම් මුදිිතාගුණේ අවශ්‍ය නම් ඒළඟට උපේක්ෂාව අවශ්‍යනම් අත්හැරීම පුරුදු කරන්න ඕන්නම්. ජීවිතයේ යථාර්ථවාදීවෙන්න ඕන්නම්. හොඳට කල්පනා කරන්න. අපිඒට පුරුදුවෙන්න ඕන පුහුණුවෙන්න ඕනි. පුරුදුුවවෙන්නත් නැත්තන්. පුොහුණු වෙන්නෙත් නැත්තං අපිටේවල් ලබන්න බෑ. ඒගනිසා අපපි ජීවිතයේ හොඳට තමන්ගි සිත තුළ මෙත් කරුණා මුදිතාස්වාදහැගේ. සතුටු දනවන සිතුවිලි හැමවලේම ඇති කරගන්න තෝ. සැහැල්ලුවෙන් ඉන්න පුරුදු කරන්න ඕනේ. ඊළඟට ජීවිතයේ යතහර්ථය අවබෝදධ කරගන්න ඕනි. එතකට පුළුවන් පින්නතුනේ. තමන්ගි තීරණයේ තමන්ට වෙනස් කරන්න. හැබැයි තමන්ට තමන්ගේ තීරණය වෙනස් කරන්න කැමති නැත්තං ඒක වගකීම ඔහු බාරගන්නවා. ඒක නිසා ඔබට කවුරුත් දුොකවරුම කරලා දෙන්නේ නෑ. ඔබට සැපවරුම කරලා දෙන්නෙත් නෑ. ඔබ යම් කිසි විදිහකට එහම නැත්තන් මෙහම කිව්වොත් ඔබ යම් දවසක යම් මොහොතක ඔබ දුක්්දායි දෙයක් හිතනවානම්. ඔබට ඒක ප්‍රතිපලේ බොක්තිවිිඳින්ද. ඔබ හරිදේ සතුටුදායක දෙයක් ඔබ විඳිනෝන අනිවාර්රයෙන්ම ඔබට ඒ සුවදායිදේ බාරගන්න පුළුවන්. ඒකගනිසා ඔබේ ජීවිතේ සැප් හෝදදුක ඔබයි තීර්රණය කරන්නේ. ඒ තීරණය කරන්න ඔබට ප්‍රඥාව අශ්‍යයි ඒ පස්සකෝ ධර්ම දේශනාවලින් අපි බලාපොරොත්තුවන්නේ ඔබට ප්‍රඥාව ලබා දීමයි. ඉතින් මෙහිමිදිරී උදෑස්සන ඔබ මේ ධර්මකාරණා විමස්වා ඔබ පුංචි වෙලාවක් ඔබ වෙනුවෙන් කැපවෙන්න කැපවෙලා ස්වල්පවේලාවක් කල්පනා කරන්න මේ ධර්මය ගැන මේ දහම් අනිසිකාරයක කියය දෙන්න ඔබ ඔබට අවබෝධ වේවා ඔබ ඔබ තේරුම් ගන්නට ඔබ ඔබ වටහාගන්නට මේ ධර්මානු ශස්සනාව සැලසේවාක ලපි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම කතරගම දර්ශන ස්ටුඩියෝ නිර්මාතෘු නැසීගිය වැල්ලගේ නන්තලාද සිල්වාපියාණන්ගේ දෙවැනි වර්ෂපූර්ණ අනුස්මරණය වෙන් වෙන් බිරිඳ නන්දනී, දුව දර්ශනී, පුතාදර්ශන, බෑනාදේශිත ලේලිය චලනි සහ මිනිිපිරිය දුලිති අභිෂයකා විසින් අභවප්‍රාප්ත පියානන්ට නිවන් සුව ලැපිරිවායි ප්‍රාර්ථනය කරමින්, සියලු ලෝවසියන්ට සුවපත්භාවය පතා අදදින මෙම ධර්මදේශනාවට දායකත්වය දක්ුණ ලති.